බලමයි අපි බලමු දැන් ප්‍රශ්න පත්‍රයේ ඔයාලා කරපු ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ මේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරලා ඉවරයි ලකුණු දීලා ඉවරයි ඒ ගැන මම කතා කරා දැන් අපි බලමු B කොටස එතකොට B කොටසේ දැන් සුපුරුදු පරිදි දැන් මේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේනේ එතකොට ඔයාලට දැන් B කොටසේ ඉන්න ප්‍රශ්න ටික හරියටම පාඩමත් එක්කම මතක තියෙන්න ඕනේ මොනවද ප්‍රතිදී පළවෙනි ගාන බහග දෙවෙනි ගාන මිනු හරිද තුන්වෙනි ගාන ප්‍රතිශත හතරවෙනි ගාන කුලක සම්භාවිතාව පස්වෙනි ගාන දත්ත නිරූපණය ඕකම තමයි හැමදාම ඉන්නේ ඕක එතකොට ඒක ENC වලත් අපි ප්‍රැක්ටිස් කරලා තියෙනවනේ ප්‍රජා සංවිධානයක් ඕන එකක් දැන් ඒවා අපිට පුරුදුයි සිය අරමුදලෙන් අනුන්ගේ වයින් වුණත් අපිට කමන්නේ තුනෙන් දෙකක් සමාජ සේවා ආයතන හතරක් අතර තුනෙන් දෙකක් ආයතන හතරකට දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා මේකේ එකක් තමයි එක ආයතනයකට යන ටික අනිත් එක ඉතිරි ටික එතකොට මේ වැඩ දෙක කොහොමම ඉතලයක් ගාලා හදමු කොහෙද මේ හදන්නේ මෙතන මෙතන හරිද ඊතලයක් ගහලා හදමු මේ තියෙන්නේ ඉතිරි ටික ඉතිරි ටික තුනෙන් 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 දෙකක් අඩු කරාම තුනෙන් එකක් ඉතුරුයි එතකොට ආයතන හතරකට ගියාම එකකට හොයන්න පුළුවන් තුනෙන් දෙක බෙදනවා හතරෙන් එතකොට මේක මෙහෙම ගියාම තුනෙන් දෙක ගුණ කිරීම හතරෙන් එක. එතකොට එකයි දෙකයි හයෙන් එකයි. එක ආයතනයකට. දැන් හොයලා ඉවරලා යනවා ඉස්සරහට. සමසේ බෙදා දීමට තීරණය කරලාදී හරි. එක් ආයතනයක් සඳහා වෙන්වන්නේ මුල් මුදලෙන් කවර භාගයක්ද? ඒ කොටසේ උත්තරේ මේක. හරි. ඊට පස්සේ ඔන්න ඒ කොටස ඉවරයි. යනවා B කොටසට. ගණිතයේ ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 3න් 2ක් ලකුණු 40ට අඩුයි. එහෙනම් ඔන්න ලියනවා 3න් 2ක් 40ට අඩුයි. එතකොට අපි ටග් ගාලා හොයත හැකි එහෙනම් 3න් 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 2ක් අඩු කරාම 3න් 1ක් 40ට වැඩි. ඇයි ඉතුරු ටිකනේ? ඔන්න එක ගත්තා. ඊට පස්සේ ඉස්සරහට යනවා. ඉතින් ගෙනවෙන්නේ නැහැ. ඔක බලන්න කියලානේ කිව්වේ නේද? එහෙනම් මේක දැන් මේ 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 හදපු එක ඉතිරියෙන් කියලා නැත්තම් මේක අපිට දැන් වැඩක් වෙන එකක් නැහැ. ඔය තිච්චාද. හරිද? ඊට පස්සේ කියනවා 125 ලකුණු 75ට වැඩි. 125ක් කියන්නේ 125ක් කියන්නේ 4න් එකක්. හරිද? 4න් එකක් 75ට වැඩි. දැන් මම ඔයාලට මේ භාග ගානේ කියා දීලා ඇති ಜಾති දෙකක් වෙනකොට 40ට අඩුයි 75ට වැඩි. ಜಾති දෙකක් වෙනකොට මේ දෙක එකතු කරන්න කියලා. එහෙනම් 3න් 2යි 4න් 1යි එකතු කරන්න ඕනේ. හැම භාග ගානක්ම නෝනාවනේ මහතුරුනේ එහෙම. හරිද? එතකොට ඔන්න එකතු කරාම මේක හරය සමාන කරන්න පුළුවන් 12යි කියලා නේද? 3 වරක් 4යි 4 වරක් 2 8යි. 4 වරක් 3යි 3 වරක් 1 3යි. එහෙනම් 12න් 11 නේද දැන් මේ 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 ඔක්කොම ටික 12න් 11ක් ඒ කියන්නේ මොකද්ද 40ට අඩු 75ට වැඩි ඔය කණ්ඩායමනේ ඔය ඉන්නේ එතකොට එහෙනම් 40යි 75යි අතරේ උන් කොච්චර ඉන්නවද 40යි 75යි අතරේ අය මේ 75ට වැඩිනේ 40 සිට 75 දක්වා තෙක් දැන් 40ට අඩුනේ එහෙනම් මේක 40 සිට 75 එක් තියෙනවා 12න් 1ක්. ඇයි මේ අඩුයි 3න් 2ක්. වැඩි 75ට වැඩි 4න් 1ක්. එතකොට ඔක්කොම ටික ඉන්නවා 12න් 11ක්. එහෙනම් 12න් 1ක් 40 සිට 75 එක් ඉන්නවා. දැන් මොකද කියන්නේ බලමු. ඉතිරි ශිෂ්‍ය සංඛ්‍යාව 40යි. ඉතිරි ශිෂ්‍ය සංඛ්‍යාව කියන්නේ 12න් 1නේ. මේක 40යිලු. එහෙනම් අපිට දැන් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව හොයන්න පුළුවන් නේද? මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. කීයද? 40 ගුණ කරනවා 12. 0.12 4 48. 480යි.
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 480. හරිද? ඔන්න දැන් බලමු මොකද වෙන්නේ කියලා. ලකුණු 75ට වැඩියෙන් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ භාගයක් ලෙස. ඉතින් මේදී පළවෙනි ගානට උත්තර. එතකොට ඔන්න ඒක පළවෙනි ගාන හරි. හරිද? දැන් යම් දෙවෙනි ප්‍රශ්නෙට ලකුණු 40 සිට 75 තෙක් හරියටම ලිව්වා නේද? 40 සිට 75 තෙක්. 40 සිට 75 තෙක් ලබා ගත්තේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර භාගයක්ද? එතකොට මේ තියෙන 12න් එකයි. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි. තුන්වෙනි එකට යන්න. ප්‍රශ්න පත්‍රයේ පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව මේ තියෙන. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මේ හැමදාමම තමයි. තව එකක් අහනවා. හතරවෙනි එකකුත් අහනවා. ඉතින් අපි හතරවෙනි එකත් නිකන් ජොලියට වගේ බලමු ඔන්න කොහෙන් හරි. හරිද? මුළු ශිෂ්‍යයන්ගෙන් ප්‍රශ්න පත්‍රයේද වැඩිම ලකුණු ලබාගත් 10න් එකක් සඳහා ශිෂ්‍යයෙකුට රුපියල් 500ක් වටිනා තාගයක් පිටනවා. 10න් එකක් සඳහා. එතකොට අපිට 10න් එකක් හොයත හැකි නේද මේ? ඔක්කොම 480යිනේ. එහෙනම් 480න් 10න් එකක්නේ. එතකොට මේක ගුණ කිරීම වුණාම 480 ගුණ කිරීම 10න් එක කියන්නේ 48ක්නේ. මේ 10න් බෙදුවා 48. එක්කෙනෙකුට 500 ගන්න දෙනවලු. එහෙනම් 500න් ගුණ කරන්න. බිංදුවයි බිංදුවයි පසරකට 40යි 4ක් ඉතුරුයි. පසරක 4 20යි 4යි 24යි. එහෙනම් රුපියල් 24000ක් යනවා. හතරවෙනි එකට. ලකුණු හම්බ වෙලා තියෙනවා. මේකට 1යි මේකට 1යි. එතකොට ඒ කොටසට ලකුණු 2යි. මේක 1 ලකුණයි. හරිද? ඊට පස්සේ මේක එකතු කරනකොට 1 ලකුණයි. 12න් 11 හොයා ගන්නකොට 1 ලකුණයි. 12න් 1ට 1 ලකුණයි. 1ට 3යි. කොටස් 3ට 3යි. හරිද? ඊට පස්සේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 12න් ගුණ කරනකොට 1යි මේකට 1යි 480ට 1යි 2යි. හරිද? ඊට පස්සේ මෙතන 48 හොයා ගන්නකොට 1යි මේකට 1යි 2යි. එතකොට B කොටසට 3යි 5යි 7යි 1යි 8යි. හරිද? B කොටසට 8න් කීයද කියලා දාන්න. දැන් මේවා දාන ලකුණු දන්නවා. එතකොට පළවෙනි ගානට 10න් කීයද කියලා දාන්න. දැන් පේනවද මේ අවසාන ලකුණ කොටුවක් ඇතුලේ AB ආවොත් ත්‍රිකෝණ ඇතුලේ රෝම ඉලක්කම් වලින් ආවොත් රවුම් ඇතුලේ ලකුණු දෙන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට තමයි අපි යන්න ඕනේ. දෙවෙනි ගාන බලමු. රූප සටහන තියෙනවා බෝඩ් එකේ, මේ පේපර් එකේ. රූප සටහන පේපර් එකේ තියෙනවා. ඒක නිසා මම ඔයාලා අඳින්න ඕනේ නැහැ. ඔන්නඔහම රූප සටහන තියෙනවා. දැන් මේක වෘත්තයක්නේ. වෘත්තයක් කියපු ගමන් හැමදාම කිව්වේ කේන්ද්‍රය හොයන්න කියලා නේද? එහෙනම් ඕක කේන්ද්‍රයද බලන්න. අරය සෙන්ටිමීටර් 70ක් වූ වෘත්තාකාර බිම් කැබැල්ලක මේකේ අරය සෙන්ටිමීටර් 70යි. දැන් මේක කේන්ද්‍රය වුණොත් නම් මේක හරි. නේද? අපි බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා. ප්‍රදර්ශන කඳවුරක් සමචතුරස්‍රාකාර ප්‍රදර්ශන කඳවුරක්. එතකොට එහෙනම් දැන් ප්‍රශ්නේ හරි. බෝඩ් එක බලන්න. සමචතුරස්‍රාකාර ප්‍රදර්ශන කඳුරක් වහම මේක ජ්‍යාමිතිය පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ එන්නේ නැහැ. හරිද? නමුත් දැන් මේක අපිට වෙන ගන්න තැනක් නැහැ. හරිද? මෙයා කේන්ද්‍රය කියලා නැහනේ. එතකොට දැන් මෙයා සමචතුරස්‍රයක්. එතකොට එහෙනම් මේ පාද හතර සමානයි. ඊට අමතරව මෙයා අංශක 90යි. එතකොට ඒ අංශක 90ක් වෙනකොට මෙයා විශ්කම්බේ. එහෙනම් මේක කේන්ද්‍රය. එතකොට එහෙනම් මේ සමචතුරස්‍රයේ විකර්ණ අර යන්නේ ඔක්කොම. එතකොට මේ සමචතුරස්‍රයේ විකර්ණ කියලා කියන්නේ වෘත්තයේ අරයක්. ඒ ටික සමානයි. ඊට පස්සේ සමචතුරස්‍රයක විකර්ණ කියන එක ලම්බකව තමයි සමච්ඡේදය.
ඒවා සමාන්තර සපාඩමේදී ගන්නවා. ඒකයි මම කියන්නේ ජ්‍යාමිතිය මෙතෙන්ට ගන්න වෙලා තියෙනවා. ඒක නිසා ගානේ පොඩි දෝෂයක් තියෙනවා. මේවා දීලා තියෙන්න ඕනේ. මේක අනුව දීලා තියෙන්න ඕනේ. මේක කේන්දරය කියලා දීලා තියෙන්න ඕනේ. නඳුන්නත් ඔන්න මම ඒ ටික මතක් කරා. හරිද? අරය 70යි. එහෙනම් මේක 70යි, මේක 70යි, මේක 70යි, මේක 70යි. හරිද? දැන් යනවා ඉස්සරහට. එම බිම් කැබැල්ල රූප සටහනේ දැක්වෙන පරිදි සමාන කොටස් හතරකට බෙදා ඇත. හරිද? කේන්ද්‍රික ඛණ්ඩ හැඩැති AOB බිම් කොටසේ කේන්ද්‍රයක ඕනේ. AOB. මේක දැන් අපි හොයාගත්තා නේද? එහෙනම් පළවෙනි එකට උත්තරේ හරි අංශක 90යි. පළවෙනි එකට උත්තරේ හරි අංශක 90යි. AOB කේන්ද්‍ර කොටසේ ඇති බිම් කොටසේ වර්ගඵලය. එතකොට අපි දන්නවනේ දැන් මොකද්ද වර්ගඵලය? 5r වර්ගය. 90යි කියන්නේ 4n 1යිනේ. එහෙනම් 4n 1යි 7n 22යි. දැන් අර 70යිනේ. එහෙනම් 70යි 70යි. එතකොට මෙන්න 1යි මෙන්න 10යි. හරිද? මෙන්න 2යි මෙන්න 11යි. හරිද? මෙන්න 1යි මෙන්න 35යි. මම 10 බෙදුවේ නැහැ. මේ දෙකට 10 බෙදන්න දිනවනේ නැහැ 5යි කියලා. මම එහෙම බෙදුවේ නැහැ. ඇයි? ಗುಣ කරන්න ලේසි හින්දා. ඇයි මට පේනවනේ දැන් මේ ටික ಗುಣ කරන්න වෙන්නේ කියලා. එතකොට මම ಗುಣ කරන මේ 10 වරක් 35 අමාරුම එක 350යි. 350 11 න් ಗುಣ කරන්න කියන්නේ. 11 සරක් 0.11 සරක් 5 55 5යි. 5ක් ඉතුරුයි 11 සරක් 3 33යි 5යි 38යි. එහෙනම් මේකේ වර්ගඵලය මීටර් වර්ගඵලය වර්ග මීටර් 3850යි. හරිනේ. ඔන්න ඒකත් හෙව්වා. තුන්වෙනි එක. ප්‍රදර්ශන කඳවුරට අයත් AOB ත්‍රිකෝණාකාර බිම් කොටසේ වර්ගඵලය. AOB ත්‍රිකෝණාකාර කොටස කියන්නේ මේකනේ. එතකොට මම ඒක ඇන්දොත් එතන ඍජුකෝණී ත්‍රිකෝණයනේ තියෙන්නේ. මේකත් අරය, මේකත් අරය. මේ මේකත් 70යි, මේකත් 70යි. නේද? එහෙනම් ත්‍රිකෝණ මේක තුන්වෙනි කොටස. ත්‍රිකෝණයේ වර්ගඵලය එතකොට භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්භක උස. එතකොට මේක 35යි. හරිද? එතකොට 35 ගුණ කරනවා 70. බිංදුවයි 4 5 35න් 5යි 4 5 35න් 5යි 3ක් ඉතුරුයි 4 3 21යි 3යි 24යි. එහෙනම් ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 2450යි. ඔන්න ඒකත් හරි. 4 වෙනි කොටසේදී අහනවා අනෝ කියන වැඩේ කරගෙන ගියාම ප්‍රදර්ශන කඳවුරට අයත් නොවන අඳුරු කර ඇති කොටසේ වර්ගඵලය. දැන් මේ කැලල හොයන්න පුළුවන් නේද? කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හෙව්වා 3850යි කියලා. ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වා 2450යි කියලා. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයෙන් මේ කැලල අඩු කරාම මේක එනවනේ. එහෙනම් ඒ කියන්නේ 3850න් අඩු කරනවා 2450. බිංදුවයි බිංදුවයි 4යි 1යි. මෙන්න මේ කෑල්ල 1450 වර්ග මීටර වලින්. එතකොට මේ වගේ කෑල්ල කීයක් අයින් වෙනවද? 4. එහෙනම් මේක 4 න් ගුණ කරන්න. බිංදුවයි බිංදුවයි 4 4 16යි 1ක් ඉතුරුයි. 4 4 1යි 5යි. වර්ග මීටර. 4 වෙනි කොටස. හරිනේ. ඊට පස්සේ කියනවා AO ඔන්න දැන් 5 වෙනි කොටසකුත් ඇවිල්ලා. හරිද? ඒක කියනවා AOB කේන්ද්‍රික ඛණ්ඩයේ අඳුරු කර ඇති කොටසේ පරිමිතිය. එතකොට දැන් මේ කොටස ගත්තාම ඔන්න බලන්න කොනි සංජලීට වගේ මං ඇන්දාම මේක 90යිනේ. එතකොට මේක 70යි. මේක 70යි. අඳුරු කර ඇති කොටසේ පරිමිතිය කියන්නේ මෙන්න මේකනේ අඳුරු කරලා තියෙන්නේ. එතකොට මේක හොයන්නත් ඕනේ, මේක හොයන්නත් ඕනේ. මාර කතන්දරයක් නේද? එතකොට ඔන්න අපි බලමු. මේක x කියලා හෙව්වොත්
හරිද? එතකොට x වර්ගය සමයි මතකනේ 70 වර්ගය එකතු කිරීම 70 වර්ගය. එතකොට 7 වරක් 7 49 යිනේ. 4900 යි. අයි මේක බිඳ 2යි 7 වරක් 7 49 යි. 70 වරක් 70 වරක් ගාලා ගුණ කරගන්න පුළුවන්. එතකොට අනිත් එකත් 4900 යි. 0යි 0යි 18න් 8යි 1ක් ඉතුරුයි 4යි 4යි 8යි 1යි 9යි. එනං x සම වෙනවා 9800 මූලයට. හරිද? දැන් අපිට හින්ට් එකක් දීලා තියෙනවා මූල 2 1.4යි කියලා. ඉතින් එතකොට මේ මේක දිහා බැලුවාම 2වරක් 49 නේද? එතකොට මේක අපිට ටග් ගාලා ගත්ත හැකි 2වරක් 4900 කියලා මේකනේ. එතකොට 2 වර්ගමූල 1.4යි එහෙමනේ දීලා තියෙන්නේ. එතකොට 4900 වර්ගමූලයේ මේ 70 70 වෙන ගුණ කළා නේද? 70. හරිද? 1.4 ගුණ කරන්න 70. 0.4 4 28යි 2ක් ඉතුරුයි. 4 1 7යි 2යි 9යි. එතකොට දශමිතක් ගියාම 98යි. හරිද? එහෙනම් මේ x කියන්නේ මීටර 98යි. මේක 98යි. පරිමිතිය හොයන්න කියන්නේ. එතකොට එහෙනම් මේකත් හොයන්න. එතකොට මේකත් හොයන්න. ඒක 4න් 1යි 2 5 r. අර 70යි. එතකොට මේකට 1යි මේකට 2යි මේකට 1යි මේකට 11යි මේකට 1යි මේකට 10යි අන්න නොනවනි මහතුනේ 110යි. එහෙනම් පරිමිතිය මේක ඇල්ල 98යි. මේක ඇල්ල 110යි. හරිද? පරිමිතිය වෙන්නේ එතකොට 98යි 110යි එකතු කරනවා. 8යි 9යි 1යි 10යි 208යි මීටර්. මේ කැලි වෙන වෙනම හොයන්න ඉති වෙන කරන්න දෙයක් නැහැ. මේක පයිතගරස් දාගන්න. පයිතගරස් දාගෙන මේකෙ තින් මේ මේ ගුණ කරලා මූලයේ හොයන්න ගියහම මූල දෙක හින්ට් එකක් විදියට දීලා තියෙනවා. ඒතකොට හින්ට් එක ගන්න ඕනි කියලා මං කිව්වා. ටක් ගාලා මෙතනින් හදන්න පුළුවන්. මේකට එක ලකුණයි. මේකට 1යි මේකට 1යි 2යි. හරිද? එතකොට මේකේ මේකට 1යි මේකට 1යි මේකට 1යි 2යි. තුන්වෙනි කොටසට 2යි. හරිද? ඊට පස්සේ මේකේ 5600ට 1යි මේකට 1යි 2යි. එතකොට 2යි 4යි 6යි 7යි මේ මේකට 3ක් තියෙනවා. එතකොට මේකේ 98 හොයා ගන්නවට මෙතන මේ මෙතෙන් 2යි 98 හොයා ගන්නවට 1යි මේකට 1යි 3යි 2 10න් කීයද කියලා. තුන්වෙනි ගාන බලමු. පාසලක අපස උසස් පෙළ විභාගයට පෙනී සිටි නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 15000ක් වේ. තක්සේරු වටිනාකම රුපියල් 15000යි. එම දේපළ සඳහා නගර සභාව 100%ක වාර්ෂික වරිපණම්. වරිපණම් 108%යි. හරිද? නිවස සඳහා අය කරන වාර්ෂික වරිපණම් බද මුදල ඒවා නෙවෙයි සාමාන්‍ය දේවල්. හොඳේ. 108 නම් 15000ට කීයද? එතකොට 100න් බෙදුවා. 0.8 වරක් 5 40යි 4ක් ඉතුරුයි 8 වරක් 1 8යි 4යි 12යි රුපියල් 1200යි. හරිද? ඊට පස්සේ කියනවා කාර්තුවකට ගෙවන වරිපණම් බදු මුදල. එතකොට මේක පළවෙනි එක. එතකොට දෙවෙනි එක කාර්තුවක් කියන්නේ. එහෙනම් 1200 බෙදන්න ඕනි 4යි. අවුරුද්දේ කාර්තු 4යි. එතකොට රුපියල් 300යි. පොඩි ගියා. මේක ඒ කොටස ගැන මේ කතා කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. හරිද? ඊට පස්සේ තුන්වෙනි කොටස. එම බල ප්‍රදේශයෙන් පිටි වෙනත් නිවසක් සඳහා කාර්තුවකට අය කරන වරිපණම් බදු මුදල රුපියල් 460ක් නම්. ආ තුන්වෙනි කොටසේ කියනවා කාර්තුවකට අය කරන වරිපණම් කාර්තුවකට අය කරනවලු 460ක්.
එහෙනම් මේ ඉස්සෙල්ලම 400ට 4න් ගුණ කරන්න එපැයි 0.4 6 24 2ක් ඉතුරුයි 16 2 18යි එහෙනම් වරිපණම් ගෙවනවා 100ට වරිපණම් ගෙවනවා රුපියල් 1840 බද්දු ප්‍රතිශතය 8යිනේ එහෙනම් මේ තියෙන්නේ බද්දු වටිනාකම ප්‍රතිශත වලට යනකොට බද්දු 8 නම් වටිනාකම 100යි ඒතකොට 1840 කියන්නේ බද්දු එහෙනම් තක්සේරු වටිනාකම හොයන්න පුළුවන් තනියෙන් ඉන්නේ 100 එයා එක්ක ඉන්නේ 8 1840 හරිද දැන් මේක මේ මේ 8ෙන් බෙදෙනවා කියලා පේන්නේ නැත්නම් 2ෙන් බෙදන්න 4යි 2වරක් 9යි 920යි ආයි 2ෙන් බෙදෙනවානේ 2යි 2වරක් 4යි 8යි 460යි ආයි 2ෙන් බෙදෙනවානේ 2යි 3යි 230යි ඇයි මම මේක බෙදුවේ නැත්තේ දැන් ඒක පුරුදු වෙනවානේ 100ෙන් ගුණ කරන එක ලේසි නිසා එතකොට 230 100ෙන් ගුණ කරාම තක්සේරු වටිනාකම ආවා තුන්වෙනි කොටසදී ඊට පස්සේ B කොටසක් තියෙනවා හරිද ඒකෙම B කොටසක් තියෙනවා බලන්න ආනයනය කළ රූප වාහිනී යන්ත්‍රයක් සඳහා 130ක තීරු බද්දක් අය කරනවා එහෙනම් 130ක් බදු තීරු බදු තීරු බදු හරිද ඊට පස්සේ කියන රූප වාහිනී තීරු බදු සහිත මිල 65000යි තීරු බදු සහිත මිල තීරු බදු සහිත මිල රුපියල් 65000යි හරිද ඊට පස්සේ කියන තීරු බදු ගෙවීමට පෙර ඉතින් හරිනේ හරිද දැන් පසු මිල දීලා තියෙනවා පෙර මිල අහනවා එතකොට දැන් පසු මිල සී පසු මිල දීලා තියෙනවා පෙර මිල අහනවා හරිද එතකොට තීරු බදු සහිත මිල 65000යි කියලා දීලා තියෙන්නේ මේක තමයි අහන්නේ එතකොට 130ක් තීරු බදු අය කරනවා නම් තීරු බදු අය කරාට පස්සේ 130ක් වෙනවනේ 100ක නේද දැන් තනියෙන් ඉන්නේ 100 එයාත් එක්ක ඉන්නේ 130 හරිද එහෙනම් ඉතුරු එක්කෙනා 65000යි හරිද එතකොට මෙන්න 10ෙන් බෙදුවා දැන් බලන්න 13යි 65යි බෙදෙනවද කියලා 5යි එහෙනම් මේක 1යි මේක 500යි හරි නේද දැන් බිංදු 4යි 1යි 2යි 3යි 4යි 1 වරක් 5 5යි රුපියල් 50000 අන්න B මේකට 1යි මේකට 1යි පළවෙනි කොටසට 2යි හරිද ඊට පස්සේ මේකට 1යි මේකට 1යි දෙවෙනි කොටසටත් 2යි හරිද තුන්වෙනි කොටසට 1860 හොයා ගන්නකොට 1යි මේකට 1යි මේකට 1යි 3යි එතකොට A කොටසට 7 කීයද කියලා දාන්න හරිද ඊට පස්සේ මේකේ මේකට දෙකක් දීලා තියෙනවා මේකට 1යි B කොටසට 3ෙන් කීයද කියලා දාන්න දැන් තුන්වෙනි ගානට 10ෙන් කීයද කියලා දාන්න හතරවෙනි ගාන පාසලක අපස උසස් පෙළ විභාගයේ පෙනී සිටි ශිෂ්‍යෙක් විභාගයේ සමත් වීමේ සම්භාවිතාව 5ෙන් 3යි සමත් වීම 5ෙන් 3යි එතකොට අසමත් වීම 5ෙන් 2යි ඊට පස්සේ කියන විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම සමත් වුණොත් විතරයි විශ්වවිද්‍යාලයට යන්නේ. ඒතර විශ්වවිද්‍යාලයට යන්න 5ෙන් 1යි. එතකොට සමත් වුණාට විශ්වවිද්‍යාලයට යාමට නොහැකි වීම 5ෙන් 4යි. හරිද? ඔන්න ගත්තා. උසස් පෙළ විභාගයෙන් සමත් වීමේ සම්භාවිතාව. හරිද? උසස් පෙළ විභාගයෙන් අසමත් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. ඒතකොට ඔන්න අපි ඒ ටික ලියාගෙන මේ තියෙන අසමත් වීම 5ෙන් 2යි. හරිද? දෙවෙනි ප්‍රශ්නේ.
usas pele wibhage samatwi maha samatwi mada kiri ruksatahana kali ini kiri deng harni prasni ruksatahana kali ini kiri lakian samatwi ma asamatwi ma itu ada samatwi ma pahin tunai asamatwi ma pahin dekai onna usas pele wibhage ekat hari hari dirwas dungini kiri hana සමත් වූ ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීම නොලැබීම දක්වන රුක්සටහන දීර්ඝ කරන්න. එතකොට කැම්පස් තේරෙන්න නම් සමත් වෙන්න ඕන. හරිද? තේරීම නොතේරීම. එතකොට ඒකත් අපි ගත්තනේ. තේරීම පහෙන් එකයි නොතේරීම පහෙන් හතරයි. මේක දික් කරන්න බෑනේ. ඇයි? උසස් පෙළ පිළිලා කැම්පස් යන්න බෑනේ. ඒකයි කියන්නේ. Itu ruksatahana dikkaran, eka haru. Itu kota meka, visvidyalaya itu therenawa, sambhavitawa paha, pasara paha, visipahai, tungarakeka tunai, visipahen tunai. Visvidyalaya itu therenathi eka, pasara paha, visipahai, tungarakhatara, dolahai. Harida, itu kota meka, pahen deka. Ibhagi asamattu ima pahen deka. Idwasana tungini kotasat hari mega tungini kotas hataraweni kotas usas pelata peni siti shishyayeku usas pela vibhagayen samatvi visvidyal praveshaya labima meethi meka hataraweni kotas right pasweni ge dhyana mema pasala shishyayen 150 k usas pela vibhagayata peni sitiye nam visvidyal praveshaya labanne etoda me thiyenne 25ta 3 nam 150 itu kan mereka tekai mereka tak hayai hayai warak tu na dah hatai hatra weni gan hal ni simple gana itu kan mereka tak lakukan ekai kita galak gana puluan ni itu pasi mereka ruksa tahan mereka tak lakukan dekai itu pasi ruksa tahan dikirim mereka ekai mereka ekai මේක දික් නොකර ඉන්නවට මේක දික් නොකර ඉන්නවට එකයි එක දික් කරලා තිබුණොත් ඒ ලකුණ නැහැ බලන්නකෝ එක තුන දික් නොකර සිටීමට ඒක මෙතන මේ මේ ලකුණ ලියා ගන්න රතු පෑනේ මේ අසමත් වීම දික් නොකර සිටීමට දැන් සමහර ළමයි මේක දික් කිරීම මේක දික් කළා ඇති එතකොට මේ ලකුණ නැහැ විශ්වවිද්‍යාලේ තේරීම නොතේරීම කියලා මේක දික් කළා ඇති යකෝ එතකොට අපි කියන්න තියෙනවා කියන්න දෙන්නේ hari itu kampus sekitar, ekennya usaha sepele pele lah kampus sekitar terenne kohomad, ekennya mana dikkara, wisudya ni, pada itu bang kini, ekennya saya, mereka dikkara lah di bunuh, mereka kunan, right, ekennya liana itu na panel liana dik nokiri mati kira, itu pasi hatra weni ekka dekai, wisipahin tu na kianne, lakunu dekai ekka apa di pasar apa wisipahai tu ngarak kekak tu na, hari itu ඊට පස්සේ මේක දෙකයි මේකට එකයි මේකට එකයි දෙකයි දැන් බලන්න 10 1යි 3යි 6යි 8යි 10 දාන 10න් කීයද කියලා 4 වෙනි ගානට 10න් කීයද කියලා දාන්න 5 වෙනි ගාන 5 වෙනි ගානේ වගුවක් තියෙනවා ඇගැයීමක් සඳහා ශිෂ්‍යයින් ලබාගත් ලකුණු පිළිබඳ සංඛ්‍යාත ව්‍යාප්තියක් දැක්කලා තියෙනවා ඊට පස්සේ කියනවා histem purwana ne oke samuccha sankhya tire sampurna karana kiyala. Etara samuccha sankhya tire 3 3 5 8 8 9 17 17 14 21 31 31 8 39 39 6 45 45 3 48 හරිනේ. එතන histem තුන ඇයි මේක සංඛ්‍යාතේ තීරුවේ එකතු කරගෙන යනවා. ඊට පස්සේ කියනවා පහත් දැක්කන ඛණ්ඩාංග තලයේ මත සමුච්චි සංඛ්‍යාත වක්‍රය අඳින්න කියනවා. එතකොට දැන් ඛණ්ඩාංග තලයක් දීලා තිනවා. ඒක අනිවාර්යෙන් දෙනවා. හරිද? එතකොට 4 4 දීලා තියෙනවා. ඔන්න බලමු. මේක දෙනවා සමුච්චිත සංඛ්‍යාත. ඒක දීලා තිනවා. ඔයාලා අඳින්න මේ ඒකේ මේවා ලකුණු කරන්න ඕනේ නැහැ. ඔයාලට ලකුණු කරලා දීලා තිනවා. හරිද? 48 44 46 36 මම ලකුණු කරනවා 32 28 24 20 16 12 8
හතරයි බිින්දුවයි. හරන එතකොට ඔන්න මේක ගත්ත හම මේක තියෙනවා පහළවයි පහළවයි විස්සයි විසි පහයි තිහයි තිස් පහයි හතලිහයි හතලිස් පහයි පණහයි. හරි දොහමනේ ඕක දීලා තියෙනවා. හොඳේ ඕක ඔයාලට දීලා තියෙනවා. ඒක ගැන එච්චර සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. දැන් මේ ප්‍රස්ථාරයේ මෙන්න මෙතන තියෙන දෝෂයක්. මොකද්ද? පහ පහ යනවා මෙතන 15ක් තියෙනවා. එහෙනම් මේක ඔයාලට අඳින්න වෙනවා. මේක අඳින්න වෙනවා. පැහැදිලිනේ? දැන් ලකුණු කරන්න. දැන් ලකුණු කරන්න මේ සමුච්චය සංඛ්‍යාතයත් එක්ක 20 3 20 3 ඊට පස්සේ 25 8 25 8 මතකනේ 20 3 15 3 එහෙම නෙමෙයි. හොඳේ ඊට පස්සේ 30 17 ඊළඟට 35 31 35 31 ඊට පස්සේ 40 39 40 39 ඊළඟට 45 45 45 45 50 48 50 48 ලකුණු කරා. දැන් ඔයාලට මතක ඇති දැන් මේක පටන් ගත්තාම 15යි 20නේ මේ තියෙන්නේ 3යි කියලා. එතකොට දැන් මේකේ 20 3 තමයි මේ යන්නේ සමුච්චිත සංඛ්‍යාතය. හරිද? එතකොට 15 බිඳුවයි 15 බිඳුවයි. එහෙනම් මෙතන 15 බිඳුවයි 15 බිඳුවයි. එතකොට මෙහෙම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය යනවා. 15 බිඳුව අනිවාර්යයෙන්ම ලකුණු කරලා තියෙන්න ඕනේ මතක තියාගන්න. ඊට පස්සේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ මෙතන ඉඳලා මේ අක්ෂයේ දිගේ තමයි 15ට එනකන් යන්නේ. 15න් තමයි ඉස්සෙන්න පටන් ගන්න. ඒ 15 බිඳුවයි. 15 බිඳුවයි. එතකොට මේ ටික නැහැ. 15ට එනකන් එක්කෙනෙක්ක් නැහැ. එහෙනම් බිඳුවයි. එතකොට ඒක තමයි. එතකොට 20ට එනකොට තමයි 3ක් තියෙන්නේ. ඒවා මතක නැත්තම් රතුපෑනෙන් ලියා ගන්න. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇතුළෙන් ශිෂ්‍යයෙකු ලබාගත් මධ්‍ය මේ වගේ එකක් නෙමෙයි දෙන්නේ ප්‍රස්ථාරකොලයක්. හොඳේ. ප්‍රස්ථාරකොලයක් තමයි print එක දෙන්නේ. මේ වගේ එකක් දෙන්නේ නැහැ. ප්‍රස්ථාරකොලයක් දෙන්නේ. හරිද? Right. ඊට පස්සේ ඔන්න දෙවෙනි කොටසත් හරි. ඊට පස්සේ මේක A. හරිද? ඊට පස්සේ මේක B. C කොටසේ 1. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් ශිෂ්‍යයෙකු ලබාගත් මධ්‍යස්ථ ලකුණ සොයන්න. එතකොට දැන් මෙතන අපිට පේනවනේ 48යි කියලා. එහෙනම් මධ්‍යස්ථය කියලා කියන්නේ මධ්‍යස්ථය කියලා කියන්නේ 48ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපු තැන. මතකනේ 49 දෙකෙන් බෙදපු තැන. එතකොට 24.5ක් වෙනි තැන. ඔක හොයලා තියෙනවා. 48 දෙකෙන් බෙදලා තිබුණා කමක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ඕක කරන් මං උගන්නලා නැහැ එකක් එකතු කරන්න නැතුව බෙදලා. හරිද? ඒක නිසා අනිවාර්යෙන් එකක් එකතු කරලා බෙදන්නම ඕනේ. හරිද? එතකොට 24ක් 24.5ක් මේක 25 26 27 ඔහොම නෙන්නේ. එතකොට 24.5 මෙතන අඩි රූල තියලා යන්නේ. හරිද? අඩි රූල තියලා ගියාම හරියටම ඇඳ ගන්න. හොඳේ. අඩි රූල තියලා ගියාම මෙතන ඉඳලා මෙතෙන්ට එන්නේ. මෙතෙන්ට එන්නේ 33. එහෙනම් මධ්‍යස්ථය 33යි. එතකොට හරිනේ. ඊළඟට හරියට ප්‍රස්ථාරකොලේ යන්දහම ඔකේ. ප්‍රස්ථාරකොලේ යන්දී. හරිද? ඊට පස්සේ උපරිම ලකුණු ලබාගත් 125 තෝරා ගැනීමේදී ශිෂ්‍යයෙකු ලබාගත යුතු අවම ලකුණ 125. එතකොට 100ට 25 නම් 48ට කී දෙනෙක් ඕනේද කියලා අහනවා. දැන් ළමයි 48ක් ඉන්නේ. එතකොට දැන් මේක 1යි, මේක 4යි, 1යි, එතකොට 1යි 2යි 12යි. එහෙනම් ළමයි 12 තෝරගන්න එපැයි. දැන් මේ 12 දෙනා මේ උඩින්නේ ගන්න ඕනේ. එතකොට 48නේ. 48යි
48 න් 12ක් අඩු කරගත්තාම අපිට 12 දෙනෙන්නේ දැන් හොයන්න ඕනේ. 8 න් 2ක් 6යි 4 න් 1ක් 3යි. එතකොට 36 වෙනි යන්නේ හොයන්න ඕනේ. ආමේ තියෙන 36 වෙනි. මෙහෙමනේ යන්නේ. මොන 36යි 36 දෙනයි. එතකොට මේ මෙතෙන්ට එනවා. මේ තියෙන්නේ. දැන් අතනින් 36 දෙනෙන් 36 මෙතනින් ගියාම මේ 36 වෙනි ලකුණෙන් මේ මෙන්න මේ ලකුණ මෙන්න මේ සංඛ්‍යාවෙන් උඩ 36යි 12යි 48යි අපිට 12ක් තමයි ගන්න ඕනේ. එතකොට 12ක් නේ ගන්න ඕනේ. මේ 12 තියෙන 36ට. එතකොට 36 අරගෙන ආවා මෙතෙන්ට. එතකොට ඔයාලා හරියටම හදුවාම එනවා ඒක ලකුණු 38යි. 39ක් ආවත් කිසි කේසයක් නැහැ. ලකුණු හම්බ වෙයි. ඔන්න දෙවෙනි කොටස. ඊට පස්සේ ඒකේ 3 වෙනි කොටසකුත් තියෙනවා. හරිද? ලකුණු 25ට අඩුවෙන් ලබාගත් ශිෂ්‍යයින්ගේ ප්‍රතිශතය. එතකොට ලකුණු 25ට අඩුවෙන් ලබාගත් මේ ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය කොහොමද මේ තියෙන්නේ? ලකුණු දැන් මේකේ මේකේ ගියාම එතකොට මේක 20යි 25යි නේ. එතකොට 20යි 25ට අඩුවෙන් ගත්ත ළමයි 11ක් ඉන්නේ. නේද? 20යි මේකේ දෙවෙනි වගුවට ගියාම ඔක්කොම ළමයි 8ක් ඉන්නේ. 20යි 25යි. එතකොට මේක කියන්නේ 25ට අඩුවෙන්නේ. එතකොට මේ තියෙන 25ට අඩුවෙන් ගත්ත ළමයි 8ක් ඉන්නේ. එතකොට 25ට අඩුවෙන් ගත්ත ළමයි 8ක් ඉන්නවා නම් ඔක්කොම ළමයි 48යි නේ. 48ට 8යි නම් ප්‍රතිශතය එන්නේ 100ට. එතකොට 6 වර 1යි 6යි. නේද? එතකොට 100 එතකොට මෙතන 2වරක් 3යි 2වරක් 50යි. එතකොට 50 3ෙන් බෙදුවාම 50 3ෙන් බෙදන්නේ 3 වරක් 1යි 3යි 2ක් ඉතුරුයි 20යි 3 වරක් 6යි 18යි. හරිද? එතකොට 2ක් ඉතුරුයි. එහෙනම් ප්‍රතිශතය 16.6යි. ඔන්න ප්‍රතිශතය right. බලමු මේකේ ලකුණ කොහොමද කියලා. මෙතන තේරුණාද මේ 36 ගත්තේ ඇයි කියලා? වැඩිම ලකුණු ගත්ත 12 දෙනෙක් ඕනි අපිට. වැඩිම ලකුණු ගත්ත 12 දෙනෙක් ඕනි. ඒ 12 දෙනා හොයන්න 48 දෙනයි ඉන්නේ. 48 න් 12 ගියාම 36. එහෙනම් මේ 36 වෙනි තැන ඉන්න කෙනා තමයි හොයන්න ඕනේ අපි. හිස්තැන් 3ට ලකුණු 2ක් දීලා තියෙනවා. ඒක රවුමක් ඇතුලේ නෙමෙයි ත්‍රිකෝණයක් ඇතුලේ. අයි ඒ කොටසනේ. ඒක ලකුණු 2ක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක ලකුණු කරනවාට 15 බිංදුව 1 ලකුණක් දීලා තියෙනවා. දැක්ක නේද? එතකොට මේ ලක්ෂ්‍ය ලකුණු කරනවාට 1 ලකුණක් දීලා තියෙනවා. වක්‍රයට 1 ලකුණක් දීලා තියෙනවා. ඒකට ලකුණු 3යි. right. ඊට පස්සේ මේකේ 33. මේකේ 33 ගන්නවට ලකුණක් දීලා තියෙනවා. අයි මෙතනින් මැදිස්තය හොයාගෙන ගිහිල්ලා 33 ගන්නවට ලකුණක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ 12 හොයා ගන්නවට 1 ලකුණයි, මේකට 1 ලකුණයි, මේකට ලකුණු 2යි. හරිද? ඊට පස්සේ 8 හොයා ගන්නවට ලකුණයි 16යි 6ට 1යි. එතකොට 2යි. හරිද? මෙතන එතකොට B කොටසෙත් ලකුණු 3 ත්‍රිකෝණයක් ඇතුලේ B කොටසක් නේ තියෙන්නේ මේක. 3න් කීයද කියලා. එතකොට C කොටසේ 2යි 4යි 5යි. C කොටස 5න් කීයද? ත්‍රිකෝණයක් ඇතුලේ. එතකොට 5 වෙනි ගාන 10න් කීයද? ඔන්න 10. දැන් එතන ලකුණු 50යි. එතකොට බලන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 50ත් එකතු කරලා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු කීයක් හම්බුණාද කියලා. හරිද? ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මම කියන්නේ ELC නේ. අමු වශයෙන් 90 පණින්න ඕනේ. මොකද ELC වල පහළම සාධන මට්ටම තමයි විභාග කොමසාරිස් කියන්නේ 70. පහළම සාධන මට්ටම 70. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් පාස් වෙලා ඉන්න පුළුවන් කියලා. මම කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන්ම 100 ගන්න. 100ම ගත්තොත් මේක ELC නේ. ELC ප්‍රැක්ටිස් කරලා නැති තියෙන. සෞත්සහ කරමු. රයිට්. අපි එහෙනම් මේකේ ඊළඟ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී හමු වෙමු. එතකන් සියලු දෙනාටම අයිබෝ.